තමන් ගවන බදුමුදලට සරිරන්න ජීවිතයක් සේවාවන් එගොන් ඩැබෙනවද කියනක තමයි ද ප්‍රශ් කර ඒක ජනාව ප්‍රශ් කරයි ග ි කන. මම හිතන ජනාව චලච කරන එක මගින්ම නවල් සලංචික කෝපි කණඩයිමෙන් චලචක්කවේ ගන්න එක කොළොම නගරයම චලෙන්චි කරනවා හතුුණ ගැන දැ මේ අවස් සවිවිශේෂෙන්ම චන්දයක් ලංවෙද්දි. ඇයි දහතුන ගැන කතා කරන්නේ කියන එක ගැන මහිතන්නේ අපිට දේශපානක් කියවීමක් තියන්න ඕන. අපි මැතිවරණ එකට ලැස් මහිතන්නේ එක තමයි අප තිය ලිත්ශක්ති අපි දිගටම වැඩකරගෙන යනවාත් ඉන්න පාලකෝ. එකක දති ඇති කල ෙනව කුමන්තර දියයක් කල යෙනවා ඉගලු කරව නොතරන්න මකර අනීතික වැඩක් හැබැයි අපි දන්නවාඒ එක කරන්න බැහඒරටේ ජන්තාවගේ තියන කරහා පිට කරන්න තියෙන ක්‍රමය තමයි මෙ මැතිවරන්නේ සීතාගගේෙන කොඹ හරි ශෝ ැන කාමත්ම ලස්සන තැකකි ැබැ අප කොම නිසු ජී හරිහටුයි ඇත්තරම සතුට ගේන නගරයක් තමයි කොම නගරයක් ලියල්ේ ගැඹුරු සංවාධයක සොඳුරු මතකටම දෙමසුම දේශපාලන කතිකාවදත් සුපුෘති දිීයට මෙමලෙස අනම් කරන්න සූ දනම් අද කතිකාව සම එකන්නේ ජාතික ජනබලවේගේ කොළඹ දිස්්‍රීක් නගර සභහ අපේක්ෂිකාව කණ්ඩායම් නායිකාව ායි බල්තිසා අයිබොනදුට අයිබෝන් ජාතික ජනවල වේගේ කොළඹ දිශ්‍රීක් නගර සභහ අපේක්ෂිකාවහන්ඩයම් අයිකාව ඇයි ම මුලින් මහනක මෙහම දෙයක් ඔබෝගේ කෙනෙ එකයි ජාතික ජනබල වේ තෝරින් මම ඇතරම අවුරුදු ගණනාවක් පස්සේ ජාතික ජනබලවේගඇත් එක වැඩ කරමින් සංවිධාන ජාතික ජනබලවගේ කියන්න ඇතරම් පුළුල් පලක්්ෆෝර්ම්ම එකක්ේ ප්ලට්ෆර්ම් එක හරහා අපේ තියෙන අනිත් සංවිධාන හරහා තමයිමං ඇතරම මෙතැන්ට එන්නේ ඉතින් කාන්ත සංවිධාන ප්‍රශවයක ම පුචිද එකකතුන්න කැමති ඔබ අභියෝගයක්රන්නයන්නේ කොම දශේක් නගර සභාවට එම තන් රෝසිේනායක නගරාධපතිනර ඔබ අභෝගයක් වන්නයන්න ඔබ දන්නව කොම දශික්ක. ඔය පුටුව කටද හිමේ එහමන තන් ඔය පුටුවට කවද නිතර එන්න කියනක ඒ ති ඔොබම මේක දිරි පත්වවා ඕ ඇතරම අපේ පැත්තෙන්ි මේක දකින්න දදාරම එකක වක්ගේීමක් හැට තමයි ම එක ාරගන්න හම එක චලච එක අපිට අභියෝගයක් හැබැයි කොළම ග ලච කන ම හිත ජ ාව ලච න ච ච එක කොළම් නගර ලච කනමක දවුද හැත්ත පහ සේ කොම් ග ග එකසිය පන්හක් පරණ නගර සභාව ක එතකොට අවුදු හත්ත පහක්කෙන් නගම මේ නිදහසත් එක් අවුදු හැත්ත පහක්ම ඔය නගර සභාවේ ය ප හිබී නගර සහ කට ැේ අවුදු හත්ත පහතිස්ේ ඇතම කොළොඹ නග මනිසුන්ට ඒ තමන් ගෙවන බදුමුදලට සරිලන්න ජීවිතයක් සේවාවන් එගොන් ලැබෙනවද කියෙ එක තමයි දැන් ප්‍රශ්න කරන්න ඒක නතාවම ප්‍රශ්ණ කරයි කපි ගැටලුවක් මෙහ. අපි දන්නවා දැන් ඇතරම කොළම්ඹ හනගරයම අපිත්තෙක් කිය මලි මාවත්තක් කියල. මතන තරම් විශසාසත්වන මගේ කතා වනේඇයි ඔබ තොරගත්ත. මංහිතන්නේ එක අවස්ථාව දේශාන ේවක් හන මංහිත දේශානය යනන්න පිටදයක් ම ීවිත මදක් කියෙ ද පනසේ ප්‍ර්නත එක් මහහිත න ක ට ේන හර ට ඩ දශපාලනක විය යතුයි කිය තැන මත් විල්ප. ලා අප දන්නෙමල් මහා කණ්ඩායම් දෙකතුොට මේ වෙලා ඒ වෙලාවේ ජාතික ජනබලවේගය කියවෙන්නේ විකල්ප දේශපාලක දහරාවක් කියලා තරම ම මෙතන ගැන ඉගනගන්නවා මෙතන දේශ ජාතික සන බලවගට අමතරව අනිත් පක්ෂ ගැනත්මම් බලනවා මට හිතෙනවා එක තැනකදී අප ප්‍රඥප්තිය මංකයවවා. එතකටම අඇතම ලොක පැදිමක්තිීම විශේෂම කාන්තාවන් සබන්ධෙන් කියවන්දේව ෞකකි කියගන කියවුදේව අධ්‍යාපනයගැන් කියකිුන්දේවලින්. මගේ හිත එතනින් තම ඇතරම් වෙනස් වෙන්නේ මෙතන ඉතාමක් මසාධනී විදිහට තාමක් ප්‍රගී විදිහට තම දශපාලය බලන්න කියන එක. තුරමන් එතින් එකතු වෙලා සංගවිධානයත්තක වැඩ කර. හා මම දැන් අපි ජාත ජනලග විායික්කමට සභිකේ ැට ම ගියවුරුදකළ ද සිියල් එකඩෙසැම්ර් මාසෙ රිපත් වෙනවා අපිට එතනින්වක්කීමක් දෙනවා මේ වැඩකරගෙන යන ගවා මංහි තැන මට තට එකඟ වැඩ කරන්න පුළුවන් හොඳ තැනක් කියන එක. ඇත්තටම මංගලින්කිවෝගේ ප්‍රගශීලී තැක් කියන එක තමයි මට දැනේ නතින් අපි දේශපාලික වෙන්න අපි දේශපාලිකයි අප ජීවිත දේශපාලිකයි ඒක දැම් මට තේරෙනවා හා දැන් මම මම එක්කරපු තේරීම ගැන මමලං පෞද්ගලිකව සතට වෙනවා හා ජාතික ජනලවේගේ මට මේ වගේ ඇතර මේ අභියෝගයකට මුහුණ දෙන්නඋනත් ඒ පසුබිම හදල දෙන්න එක ගැන මත් ඒගත් සතට වවා. ඒගේ මමයි ඔබත් ප්‍රධන පිලේ නාලිකාවක හිටපු නිවේදිකාව. ඒවගේම අපි දක්කම ෑතකාල නිවේදක නිවේදිකාවන් ොහෝ දෙෙන ජාතික ජනබලවේගත්ත එකකොතුන වේදිිකාවල කතා කරනු. ඒ තන බත් තිහාස කියවල ඇති ඉතිහාසේ දන්නවා ඇති මේ ප්‍රශ්්‍ය මං ආන්න හේතුව තමයි මේ අපි දකින මේ වර්තමාන මේ වෙන විටාත් ධාතුන්වෙනි සංසෝධනයක් ගැන රජය කතා කරම ඉතින් ජාතික ජලේ මදකම පිස්සරහට ගියෝත් ජනදා විමුක්ති පරුණ මේ දහතුනට යෙහිව සටන් කරපු කණ්ඩ ම තිහාසේද ඔවුන්ගේ දැන් තීරණය මොක් දවුන් දැන්ගින්න මතය කොහොමද. දහතුුණ ගැන දැ මේ අවස් සවිදිේශේෂෙන්ම චන්දයක් ලංවෙද්දී. ඇයි දහතුන ගැන කතා කරන්නේ කියන එක ගැන මංහිතන අපිට දේශපානය කියවීමක් තියෙන් ඕනෙ මොකද දහතුන කියන්නේ අලුත් දෙයක් නෙවේ අසුහතයෙන් දැන් අවරෘත්තිස් පහක්විතර පවතින දෙයක්. හැබැයි මේ වෙනකොට, ඒෂම චන්දකට ලංවවෙද අපි දන්නවා අපේ දේශපාලික ඉතිහාසේ ජාතිවාදය අවස්සන්න ජාතින අතර යම් කිසි ගැකු ඇති කරන්න හා දේශපාලනිික සංවාදය යටපත් කරලා තව එකක්කරු උඩට උළු පන්න ඕ මමාතුෘකාාවක් ගේනති අප හිතනවා ඒත් ඇත්තර මේ රජය විසින් අවස්ථාව දැගින්න බාලකයෝ දහතුන පාවිච්චි කරන්නේ මෙ මේ නිසා කියන එක ඇතකොට සංවාදය එතනින් අප ඒක කියවගන්න ඕන. අප අපි තේරුම්ගන්න කැමතිේ මේ වෙලා වන රටේ පාලක න්නවාන රනිල් විතරක්නෙවේ මේ වෙලාව අධිනේෂකුණු වර්ධනිවා තාමතරව මහින්දරාජ භක්ෂපිදන්නවන ය ඒ මෙහවනවා කියලාඉ. අප අපේ පැත්තෙන් කියන්නේ ඒගොල්ලං එකතු වෙලා ඒගොලංගිස්ථාවරය කියන් එතකට අපිට අනිවාරෙන් ඒකට පිළිතුර දෙන්න පුළුවන් වෙනවා. ඒක හරිම සංවේදී හරි සංකීර්ණ ප්‍රශ්නයක් ජාතික ජනබලවේගේ හැටි අප කියන්නේ අපි බලයගත්තම අනිවාරෙන් ව්‍යවස්ථාන කූලව මේ වෙනස්වෙන්න ඕනේ ඒන සියලු දෙනාටම තමන්ගේ අනන්‍යතාවය අනාන්‍යතාවය රැකගන්න පුළුවන් හා තමන්ගේ තියන ජාතිීන් අතර තියන සමගිය අපිට සමාන දදාගන්න පුළුවන් තැනක් හැදැ ඕන කො ජත විමුක්ති පෙරමුණ හැටියටත් ක්ෂේ රාමක. ද කිය දහතුුණ කියන්නේ එකකවු ඒක දිගටම සංවාධයක් බවට පත්වලා තිය මංහි තනන්න මේ වන කොට මංකලින්කිව වගේ හැමදදාම් අපි කල්පනා කරන්නනේ ඇයි මේක දැන් උඩට ගේගන්න කියන එක ඔඒ වගේම තමයි මේ අපි දන්නවා ජාතික ජනබල වේගේ ජනතා විමුක්තවර වුණේ ේදිකා ඉදිරියේ ඉතිහාසත් බොහෝ පිරිස් සිටියා මේ වර්තමානය වැඩවිට ඒ පිරිස වැඩිවෙලාතියෙනවා දෙගුණ වෙන්න පුළුවන් තුංගුණවෙන්න පුළුවන් ඔන්ගේ කමවේද වෙනස් කරලා තියෙනවා එතකට මේ තැන් හටා නිද්දා චන්දයට බත් ල්ලන්නන්නේ ප්‍රධාන ලංකාවේ ප්‍රධානම දශ්වීක්කින් ඉතිං ඒවගේ මනිකුත් පළත්වල තැමන නර ාතිි සබාවට අපේක්ෂක පේක්ෂවන් සපුරටල අවසන් කරලා තියෙනවා විශ්වාස අත්තියෙන අදය වේදිකාබල්ලට කතාහන්දන මිනිස්සූ ඔබේ කණඩාෑමට බලය දේ කියෙලවේ ප්‍රාධශ භානකර සභාපිහිටව අපිහිතනවා බලය දේ කියලා. ඇත්තරම අපිට ඒ විශ්වාසය ඇතිවෙන්නේ උදාර අපේ ය ද ද ශටි විශ ආස සමුදතිය නවා ේදදිකා හල පික ලොකොටති ආස සමලන ොර ඒ විතරක් වෙදැ ආසන සමුලුවට එන්න කෞද කියර බල ආසන් සමලුවට එන්නේ ඒ ආසන ඉන්න ඉලෙක්ටෝරල් සිට්ක කියෙන්නේ කොට්ටාශවල පිලිසක්ක තොරේ කොට්ටාශල පිස කහමදක වන්නේ අපි කෑමක් දීල හරි. රක්ුකා ලක් දීලා හරි බස්සෙ එකක් එකතු කරගෙන රුපියල් පන්දාාහක් දීලාහරි එහෙමනේ ව එකතු කරගන්නේ. ඒ කොට්ටාශ එතන මං කියයන එතනොහොමද පිරෙන්න කියන එක. එතන මිනිස පෙරෙන්නේ කොට්ටාශ සබා හරහා එතන නියෝජනවෙන පිරිසකට. කොට්ටා සබා කියන්නේ මොකද ග්‍රාමිල්ධාරී වසමකට හදපු අපේ පොඩිම ඕෝගනිසේෂනල් ියනිට් එක. එතුොර ඒ කොට්ටාශය සභාවේ අපේ. එතන සභාාවක්තියනවා ඒකොල මම්කිි වැඩකොට සක්කරගෙන යනවා ඒගොල ගමත් එක් ලෙන් ගතුව එතන න මිනිසු එකතු කරගෙන වැඩකරගෙන යනවා. ඒ තනි වනෝ මීටිං හක් මේේේ කැන පිතත් තැන්ට ගිල්ලය සබා පිහිටවන්න වැඩකරගෙන තියෙනවා. පසේ සභාව ඒ ගොලන් මේ වෙන කොට තම් අංග තීරණනාරගෙන අප ජාත නල ඇගත මොවගේ වැඩි පිරිිලත් කරගෙනයන්න පුළුවන් නෙකද හදගනවා ඉතින් මේ පිරිස උදාර හරිම දැනටමත් සක්‍රිය, සබුද්ධික දේශපාලික සවිඥ්ඥානිිකත්වයක් තියෙන පිරිසක්. තකොට අන්න අපේ ශක්තිය එතන එක ඇන්න ඒක කොල්ළඹ විතරක් නෙවේ ඒ රට පුරාම අපේ සියලුම දිස්ශ්‍රික්ක වල සියලුම් පලාාත්වල අපි ලොක්ක වෙනසකරල තියෙන හපි මේ අන්තිමවෞරුදු එක හහාමාරය අනිත් පක්ෂවට කරගන්න බැරි දෙයක් තම ඇත්තර අපි කරලති ැබි බවිමහදලා තියෙන්නේ මනිස්සු අපි එක් මිජනතාාව අපිත එකකතු වෙලා තියනෙති. අපි දන්නවා අපි වේදිකාවල කියනදේවල් ඒගොන් සම්ප්‍රේෂණ වෙන්න එත ඉ තියෙනවා මකදඒ ගොලක් දැන්ටමත් අපේ දේශපානේ තේරුන් අරගෙන් තම්මයි තැට එකතු වෙන්න. තකොට බ්‍රදන්තියන අබියෝගේ මොකදෙතකොට චලශක තමයි තැන් ඒවාට සම්බන්ධ වෙලා නැති පිරිසකුත්ති න්නවායි දො ඒගොල්ලොහොමදපි වෙන මේකට එක කරගන්නන්නේ ඉතින් අප ැටමත් හැන් සින් පට ගෙන තියෙන. මන් කියන කොල නගරය තුල්තත් ඊට අමතරව අප අනිිියලු පලාත්පාල අයිතනවල තුන්සියාහතලිස්ක නතියන හම යිතනයකම අපි සෑහන ටක ස කර වැටකර න අපි තාමත්ම ශක්තිමත් කණඩය මකින්න විධාත්වයක් තියන ක්ඩයමක්කින්නවා. ඉතිං අපිත් එෙක් අපි දන්නවා මේ වෙන කොට මිනිසු ලෑස්ති. ජනතාව ලෑස්ති. කාලේ මුදල් ශ්‍රමය කියන මේ හැමදේම දැ මේ වෙනකොට බොහෝ සේ වැෑ කරලලා තියනන්නේ. ප මෙම ද ෙට ද සා න්දක් කියන්න තිෙන. වෙලාන්න ැො අපි හිතනවා හෙම වෙන ප්‍රවණතාාව ඉතාමක්ම අඩුවයි කියන අප හිතා නෑ හමවෙයි කියන ඇත්තර මොකද උසාාවයකින් වෙන්නේ ජනතා පරමාධි පත්ය නේද හිතන අපිළිම්බුවෙන තැනක් ඉති අපි හිතනවා මේ වෙන කොට ඇත්තරම මේ පවතින ඉන්න පාලකෝ එකක ගැලු ඇති ක යනවා ක මන්ත්‍රන්ද අත් කල තියෙනවා හැබයි පාලමේතු ඇතුළේත් ැ අපි හිතනවා මේ ශ්‍රේක ශ්‍රේෂාක කර තුළ ො ඇත්තම ක් නෑ ල කරනවන කරන්න මොකහර අනතික වැඩක් හැබයි අපි න්නවා එක එක කරන්න බැහැ මේ වනකොඩත් තැපැල් සන්දවලට දිදී තියෙන්නේ ඉතින් අපි මැතිවරණකට ලෑස්සිම හිතන්නේ ඒක තමයි අපි තිය නානිි ශක්තිය අපි දිගටම් වැඩකරගෙන යනවා අපේ දේශපාලනය අපි මිනිස්සුට අතරට ගෙනයෙනවා ජනතාවත් මේ වෙලාව ලෑස්සිවෙලාඉන්නේ මෙන්න මේකටඉති අපි මොකක් වුණ චන්දයක් දෙන සටන තමයි අප ඉන්න. කතාව දම හම කුත් හවා දැන් අයිම පිට ලැබෙන්න්න ඔන්න මෙන්න තියනෙ තොර මන්දක ආණ්ඩු පක්ෂය මැති අඇමතුරු කියවා දේශපාල අවුල්සාහගත තත්වයක් රටතුර ඇතිවුුණොත්. අපට අF ලැබීම ප්‍රවන ද ම ව ප නි පි මැතිවරන කල් න ලත්තරම මැතිවරන ගහිල්ල කිය න්ඩ ම විපක්ෂ හමන්තන් සමග ජන බලවයගේ කණඩයමට අපේ නගර සහ ප්‍රාදි සභාවල බලය හිමිවුනොත් ඒ පාර්ල ම හම. ආඩුව මතිරණට යනකම්ම පශ්යක් පතු වෙනවා එහ මුුණොත් මේ අයම් එ එකට මොකද ඕ මහිතන්නේ අයම් එ එකටත් එතකොට මොකද මේක පුංචි චන්දයක් වනාටඒ ලොකු සං්‍යාවක් ලකු බලාගර ලොක තීරණයක් අපි දන්නවා පරටම බලාගෙන ලෝකෙම බලාගෙන බලවෙන්න කිය මොකද අරමිනිස්සක තියනෙ ආවේකය අපේ රටේ ජන්තාවක තියනෙ තරහා පිට කරන්න තියෙන ක්‍රමය තමයි මේ මැතිවරණය කියලා එතකොට ඇ මෙ එකෙට අනිත් සියනුම සංගිධානවලට මහිතනි සංඥාවක් යනවා. මෙන්න මේක තම ඇතරම් බිමේ තත්වකල මක දැන්ට තියෙන්නේ ගාලක ර්ෂණන කන කියවන්නේ ඒගොල කියන පිට තාම ජනවරමක් තියනවා මිනිස්සු අපිට මෙ මේ වගේ චන්තප්‍රමාණයයක් දුන්න හැටනව ලක්ෂයක් අපි පිටි පස්ස ඉන්නවා ක වෙනස්සේවන් ටි දසකකි. එතකොට ඒ සාව අය මෙෙකට හා නිත් සංගිධානවලටයනවා එතකොට මහිතන්නේ ඒගොල්ලෝ අවශ්‍ය බලපෑම අපේ රට ඉන්න දැන්ට ඉන්න පාලකයන්ටත් ඒ බලපෑම ඒගොල කරයි කියෙනෙක් හ මනොත් රට ආර්ථක ැ ලැබෙන සාහ නැති තුවු තව පස්සර යන ඒ පීඩනය නතාව අතරදම එ අයි ඕ ම හිතන්නේඒ ඒ පීඩනය ජනතාව අතට එනවට වඩා සංවිධාන හරහා මහිතන්නේ අපට ඒක තේරුම් ගන්න වෙනවා ඒන්නන්නේ මේක අයි ක හ දන්නව වවා හමුණුත් දේශපාන්න වුල්සාහග ත් ත් මේ ක්‍රමයට දැන් ඉස්සරහා පවදිනත්වයට අපි මුහුණල දෙන්නෙන් අපි දන්නවා දැන්ටම අපි යම් කිසි මට්ටමක මෙන මේනිකාම පැලැස්සර ගහල ඉතාමත්ම අමාරු ෙන්න්න මේ අපි දැන්ම ජීවත් වෙන්නේ දැන් ඕකෝ තබටික දවස්කින් ඕකෝහොම ඒක අව ලංගු වෙනවායිඉතින් අමාරු කාලයක් අපි දැනටම තින්න අමාරු කාලෙක හැබැයි මහිතන්නේ ඒ සංඥාව යනවත් එක්ක අපි අපි ගැන මංහිතන අපේ දේශපලන ගැන යම්කිසි ශ්වාසයක් ඇතිවෙනවා කියන එකත් අපිට තේරෙනවා. මේ කතා ඔවිදිර වෙනකට ම තවත් කාරණවක්ගේ න දැන් රට තුළ ඔබේ කණ්ඩායම ගැන කතා බා කරනත් සම ජනලේ කණ්ඩයමෙන කතාක්ම පොට්ටුව ගැ තවත් පිරිසක් කතාගම මේ විදිර කතාබහ වැඩි වෙලා තිෙන හැබැයි දේශමාල්ල වේදිකාවේ මේ දවස්සල වැඩි පුරම සමග ජන බලවේගේ මනතා සජිත් ප්‍රේමදා සමහත්තයාගේ කණ්ඩායිමින් පහර දෙන්නේ එම වශචනවලින් පහර දෙන්නේ ජාතික ජනබලවගේට පොට්ට වුව පත්තියන්නේ නෑ කවරු මොකක්ද මේකට හේතුවේ නත ජාතික ජනබලවේගේට බයවෙලාද ජිත් ප්‍රේමදා ස ප්‍රමුග කණ්ඩායිම මහිතන්නේ හොද පොහටුව මේ තරගේ නැතිව ගාන්ට ගිහිල්ලා මහිතන්නේ සමි ජනබලවේගත් තීරුම් ගන්න ඕනේ මේ වෙලාවේ ආණ්ඩුව එකන ආණ්ඩු කරන්නේ පාලනය කරන්න කෞුද කියන එක තකොට ඒගොල්ලු අපිට ගහන්න ඇයි කියන එකත් අප කීවගන්න වෙනවා. තකොට අපි තම ඒ ගොලන්ගේ මූලික ප්‍රතිවිරෝධය වෙලා තියෙන්නේ. හැබැයි ඇත්තරම ආණ්ඩ විවේචනය කරන්න හැ ගොල්ු. ඇගොල රජ විචනය කරන්න ඒගොල විේච්චනය කරන අප. ඉතින් එතන ඒ ගැටලුව ජනතාවටත් තේරෙනවා ඇයි කියනක මං හිතනන්නේ අපි ල්ලු ති කියැ ොන්න එක තේර මිසට අවසාශ ම ොට දනවස්ාව. ොම ශික එමකොත් පරෝසි සේනානායක නගරාධිපතිනය යට තිර තියන්නේ. තුමිය මෙහමර කියනවා කොළම සල්වාර්ධය කරා කියනවා නගර සබව මෙහමද කියන. ඔබට ලැබනොත් ඔබම කදද කන්නගෙනස කොළම නගරේ කිය මට කලිුත්ෙල්ෙ ලකු විදත්වයක් කියෙන ම යද කාර්ණ තියෙන මකද කොළම නගරේ තාමතර පැල්පත්වාසින් ජීවත් වෙනවා. තාම අර කියන වතුර ප්‍රශ්න හෙමනත්තන් මේ වැස්සට යට වෙන ප්‍රශ් යනවා මේක ඉතිහාසසි දම් දන කවරුත් හම මේකට ඔයආපු කිසිමගෙන මේකට පිළිතුරු හයල්ලන්න හැම දෑම මේ ප්‍රශ්ය අදගෙන යනවා තාම කොම දිශේ ඇතුරීම මදවිය කුඩු කිය ප්‍රශ යනවා ම මම හිතනවා ඔබ මේකට පිළිතුරක් රජ වලාපරොත්ති ෝ ජාතික ජනවල්වේගේ හැටියයට අප මේව කොට අපේ වැඩ පිටිවෙල හදාගෙන යනවා අප හිතන අපි මීට වඩක් තිරසාර දිහට තමයි නිිස්ස ප්‍රශන හා බලන්නන්නේ හරි මනුෂශීවිදිහට තමයි බලන්න වෙන්නේ මොකද අප සංවර්ධනය කියල බැලුවත් සංවර්ධනයක කියන්නේ පාර්වල් හදනක විතරක් හෝ ඉතාමත්ම ලස්සන බිල්ඩින් කොළඹ වටේ නගර හැදනක විතරක් නෙවේ ඒ අවටඉන්න ඒ මිනිස්සුගේ ජීවන තත්වයයකැන්නේ ඒ අපි එක ඒගොළ ජීවතේ උසස් කරන්න ඕනේක තම ඇත්තටම නගර සභාවකින් වෙන්නඕනේ අපේ සේවාවන් හරහා. දොරේ සේවාවන් කාර්යක්ෂම කරන එක හරහා. අපිට ඔය ප්‍රශ්න ගොඩකට විසුම් හොයාගන්න පුළුවන්. අපේ කොළම්ඹ නගර සභාවේ මේ අවරුද්ධේ අපේක්චිතාදායම. මිලියන දාහදදා සටසිය පනස් හතරයි කියනෙ බිලියන දා හතක්. ත ඇත්තට මේක කාර්ක්ෂම විදිහට. හොරකම බොරුව වංචාව නැතුව. ඇත්තටම අපිට ඒ සේවාවන් ලබා දෙන්න පුළුවන්නා. ඔය අපේ පැල්පත් අනිවාසවලින්න අපේ ඒ ප්‍රජාවට විනාඩි විස්සක් වැස්සත් යට වෙන ගෙවල්වලඉන්න ඒ පිරිසට අපේ ව්‍යාපාරික පිරිසට අප දෛනිකව කොළඹ එන පිරිසට මේ හැමෙක් කෙනටම සාධාරණයක් වෙන තමන් ගෙවන බදු මුදලට අපි මේ සිිස්ටම එක කාර්යක්ෂම කරොත්. අපි මේ සිිස්ටම එක මධ්ධ අතකරොත්. ඉතින් ඒ සුරුපට වැඩක් නේ මොකද කොළොඹ කියන් නිතාමත්ම සංකීර්ණ තැනක්. හැබැ අපි හිතනවා මේ වෙනොට ඒක කරන්න අවශ්‍ය ඒ දැනුම ඒ ශක්තිය අපේ කණ්ඩායිමට තියනවා කියළ මුොකද අපිතේ කවුරුදු විසිගානක් නබ නගරු සභාවල වැඩිකර වැඩ කරන අපේ මන්ත්‍රීවර න්නවා. ඉතාමත්ම ලොකු කමි්වන්ට එකක් එක්ක ිත එක වැඩරන මන්ත්‍රවරු පේ නග සබහ දැනටමති වා පොඩි පිරිසකුුණට ඉතාමත්ම සාධනය දිට වැඩ කරන ඉතින් අපිදන්න ඒගු ලඟ දනමම් අපට තියනවා. කොළඹ තාමත්ම අර මංකලින්ක යෝගගේ විධත්වය විධාශවය තියන තාමත්ම දක්ෂ කණ්ඩායම අපිටනවා බිම්ටම වැඩ කරන. ඉතාමත්ම ශක්තිමත් දැන්ටම ශක්තිමත් අපිට ජාලයක් ඉන්නවා. ඉතිං අපි දන්නවාන්න මේ හැම දෙයක්ම අපිට තියෙන නිසා අපි මෙ එක තැනකට ගෙනාවොත්. මේ නිසිසාකාරව කළමනාකරණය කරොත්. අපි කොළඹ මිනිස්සු දිහා සහකම්පනයෙන් ආදරයෙන් බැලුවොත් අපිට කොළඹ නගරය කියන නගරේ ඉතාමත්ම ලස්සන සතු ටින්පිරන මොද කොළම්ඹ කිව්ට ිනිස්ස විතාගෙන කොළඹ හරි ශෝක් තනක් තාමත්ම ලස්සන තැනකෙන බෑයි අපේ කොළො නිසුගේ ජීවිතහරි කටුයි. තට ඇත්තරම සතුට ගේන නගරයක් තමයි කොළඹ නගයක්ක් වියයුත්තේත. අපි හිතන කොළඹ නගරයට. අපිට ජාතික ජනවලවේගේ හැටියට මේ වෙනකොට අපිට ඒක අපිට කරගෙන යන්න පුළුවන් හා කොළම නගරේ ඒ වගකීම මාලිමාවට බාර දෙෙන කියනෙ අපි දන්නවා හැත්ත පස් වසරක දේශපාන ඉතිහාසය වෙනස් කරන්න ජාතික ජනබලවේකට හැකියාවක් ලැබෙයිද මයත් දේශපාලක්චයෙක්. මයත් පොරොන්දු දෙන කෙනෙක් විිත රක්්ද මේක අපි ලාග ිතුීම සිල්ලෙ න්න ති ඔබ සුපතනවා ඒවගේම ජනතාව නැවත නැවත ඉල්ලන අපී. මේක තවත් ආසියාව හෙමන්ද ත මේ තුංගනි ලෝකේ දියුණුුවමින් පවතින රටක් කියල එක විතරක් අපි මතක තියාගන්න ඕනේ. මොන නාකාවත් මොන රජය පිහිට වනත් මේ රටේ තහමත් අපි තුන්ෙන් ලෝකේ දියුණ පවතින රට තින් ඒගත්තොට මතක්රන ගවාන් අදට ිමසුම තිකාව විද දවසන් කන තව දවස හම බ පපුරති ඔබු ම ොහම සුද .